ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔගලට ඇහෙනවනේ ඔයාලට ඇහෙනව නේද ඔව් සර් හරි ඕ දැන් අද මම මේ අපි අතරම කරාගෙන නෙමෙයි මේ සනීපතත්වෙනුත් එක්ක ඉන්නේ කොරෝනාත් දන්නෙත් නෑ වේදනාව විඳලා තියෙන්නේ ඒ වුණත් ගිය සමුදත් පන්තිය කරන්න උනේ නැති නිසාම අද පන්තිය පැයක් පොයින්ට් වැඩි කාලයක් කරන්න අදහස් කරා අන්තිම මොහොතේ හරි කරන්න ඕනේ කියලා හිතුවා ඒක නිසා මේ ගොඩක් අය සම්බන්ධ වෙලා තින්නවා දැන් 11 අවස්සරේ දරුවොත් ඇති කියලා මම හිතනවා මේ අතරේ ඒ වුණගේ පන්තිය දැන් මම උන් ඔන්න සිද්ධ වෙනවා 10 වසර ටික ආවරණය කරගන්න නම් 10 පන්තිය තියෙන දවසට සම්බන්ධ වෙන්න. ඊට අමතරව අපි ලබන මාසේ කියන්නේ සැප්තැම්බර් මාසේ ඉඳලා ඉදිරි මාස 5 ඔලෝ විභාගේ පටන් ගන්නේ දැනට සඳහන් කරලා තියෙන්නේ පෙබරවාරි මාසේ 21 සිට මාර්තු 1 වෙනිදා දක්වා විදියට දැනට තියෙන වාතාවරණය එක දැන නම් සඳහන් කරලා තියෙන හැම විභාගෙ කියනවා කියලා. එතකොට එන අපිට අවම තව මාස පහක් තියෙනවා මේ අධ්‍යයන කටයුතු ඉදීම සඳහා ඒක නිසා මේ 10 වසරේ විෂය නිර්දේශයේ නෙවෙයි මං කියන්නේ ඒක කොටස නෙවෙයි 11 වෙනි දරුවන්ට මතක් කරන්නේ ඉන්නවනම් ඒ අයට ලබන මාසෙ ඉඳලා තමයි 11 වසරට අදාළ කොටස් ටික සාකච්ඡා කරන්නේ ඒක නිසා අද කතා කරන්නේ 10 පාඩම හරිද එතකොට දැන් හැබැයි 11 ඉන්න දරුවන්ට මතක් කරන්න ඕන මේ ආයි 10 දිනක නම් කතා කරන්න වෙලාවක් ඉතින එකක් නැහැ අපිට. ওই මාස පහ තුන. මේ මාස පහ තුන බලාපොරොත්තු වෙන්නේ 11 වසරට දාලා තීරේ කොටස් සාවරණය කරමින් විභාග ආකෘතික ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරගන්න මාස ටිකක් වෙන මාස පහ ප්‍රශ්න පත්‍ර පහක් විතර සාකච්ඡා කරගන්න. මේ සාකච්ඡා කරද්දී බලාපොරොත්තු වෙනවා තීරේ කොටසත් ආවරණය කරගන්න. මොකද අපිට 11 වසරේ පන්ති අපිට පවත්වන්න ඕනේ. ඒ නිසා එතකොට 10 ළමයි 10 වසර සාමාන්‍ය විදිහට පවත්වාගෙන ආවා 10ත් අපි ඇත්තටම සාකච්ඡා කරයි කරන්න ලැබුණේ අග ඉඳලා මුලට අපි කතා කරමු කියන්නේ ඒ කියන්නේ අපිට 10 පන්තිත් මුල ඉඳලාගෙන කතා කරගෙන යන තරම් පාඩම් ටිකක් ආවරණය කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ මොකද විශේෂයෙන්ම මේ තිබුණු බාධා කිරීම නිසා කොහොම නමුත් අපි කොහොම හරි විෂය කොටස් ටික ආවරණය කරගන්න ඕන නිසා අපි අග ඉඳලා පටන් ගන්න තියෙන්නේ දැන් අපි 12 වෙනි පාඩම වෙන අලුතගෙන මනාලිය කියන පද්දපන්තිය සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි අපි ඒක නැවත සාකච්ඡාවට ගන්න අපි 11 වසරේදී අර මම පොඩි විභාග ආකෘති කතා කිරීමක් කරනවා කියලා නේ විභාගට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම පමණයි ඒක නිසා දෙන්නට කතා කරන දේවල් හැම වීඩියෝ එකක්ම දිනු ගිය සතියේ වීඩියෝ එක තවම අපි අන්තිම සාකච්ඡා කරන වීඩියෝ එක අප්ලෝඩ් කරලා නැහැ ඒකත් අප්ලෝඩ් කරනවා මේ කොටස එක්කම ඒකේ අර ප්‍රශ්නයක් තිබ්බ කිසිදු අපිට පන්තිය කටපුරු නිසා කොටස් දෙකකට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ ඒක එඩිට් කරලා දාගන්න වෙලාවක් තිබුණා. ඇත්තට මටත් මේ මාසේ ලබන මාසේ දෙවෙනිද වෙනකන් ඉතාලම කාර්ය බහුලයි. ඒකයි මම මේ කිව්වේ දැන් මට මේ මාසේ 20 වෙනිදාන් පස්සේ පන්ති කරන් මේ පන්තිය කරන්න කාලෙකින් එකක් නැහැ. මොකද මේ විවාහ කටයුත්තක් නිසා. නිසාම මම මේ සතියසල අපර සතිය කරලා මේ මාසෙට සති පන්තිය නවත්තනවා. 20ට කලින් කරන්න පුළුවන් දවස් දෙකක් විතර තා කරන්න පුළුවන්. දවස් දෙක කරනවා. ඊට පස්සේ අයිට් කරන්නේ ලබන මාස තමයි. ඉතින් එනිසා ඔයගොල්ලෝ දැන් අපි කතා කරන පාඩම් ටිකට දැන් 10 වසරකට අදත් මම ෆෝවර්ඩ් කරා ඔයගොල්ලන්ට දැනට සාකච්ඡා කරපු පාඩම් දෙකේ නිබන්ධන දෙක. ඒ නිබන්ධන දෙකේ ඇත්තටම මේ 11 වසරටත් මම ඒ විදිහට ෆෝවර්ඩ් කරා. මොකද එතකොට ඒකෙන් බොහෝ දේවල් අපිට. ඒ කියන්නේ මග පෙන්වීමක් නෙමෙයි කරගන්නේ. මේ බොහෝ දේවල් අපිට සාකච්ඡා කරගන්න නැත්තම් දැන කියා ගන්නට මේ නිබන්ධන දෙකේ තියෙන කාරණා ප්‍රමාණවත් වේවි. ඊට අමතරව ඒ ඔස්සේ ඔබ තනියම මේ සම්බන්ධයෙන් සිතන්නට අවශ්‍යයි. සහ අර විශේෂයෙන්ම ਵਿਚාරවලට කෙටි සටහනක් මම ඔබට ලබා දෙලා තින්නේ මම කැමති නෑ ਵਿਚාර සම්පූර්ණ ਵਿਚාර දෙන්න මොකද රසාස්වාදයේ සහ ਵਿਚාරයේ කියලා කියන්නේ ඒක නිශ්චිත උත්තරයක් අහවල උත්තරය කියලා නිශ්චිත උත්තරයක් අපිට ගන්න බැරි වෙනාගෙන් වෙනාට වෙනස් වෙන පුළුවන් නමුත් කරුණු එකයි ඒ කරුණු රසවින්දනය කරමින් ਵਿਚාර දක්වන ආකාරය වෙනස් වෙන පුළුවන් ඒ නිසා මඟ පෙන්වීමක් තියෙනවා සෑම ප්‍රශ්නකටම මෙන්න මේ වගේ කාරණා තමයි මේ ප්‍රශ්නය තුල එනේ මේ කාරණා තමයි සාකච්ඡා කරන්න ඕන කියන මඟ පෙන්වීම සෑම ਵਿਚාර ප්‍රශ්නයකටම ඔගොල්ලෝ ගාව ඇති කරුණු විදිහට දක්වන්න. ඇත්ත ਵਿਚාරයක් සම්පූර්ණයෙන් දක්වලා නැහැ කරුණු ටික ඇදී. ඒ කරුණු ටිකෙන් ඔබට හොඳ
රසවින්දනයක් වගේම විචාරයකට මඟ හදා ගන්න පුළුවන්. ඒ නිසා ඉගෙන ගන්න කෙනෙකුට නම් ඒ ටිකක් ප්‍රමාණවත් වුමනාවක් තියෙනවා. ඒ ටිකක් ප්‍රමාණවත් හොඳ විචාරයක් සහ හොඳ රසවින්දනයකට යන්න ප්‍රතිපදේ තියෙන කාරණා ටික ප්‍රමාණවත් කියලා අදහස් තමයි මම දෙන්නේ. ඒ වගේම මතක් කරන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මම කියන්නේ නෑ මේ රසස්වාදයේ සියලුම පද්ධති පන්ති පාඩම් කරගන්න කියලා. මම එහෙම අදහසක් කියන්නේ නෑ. හැබැයි පුළුවන් නම් වෙලාව වුණ තරම් තියෙන ඔකට කාලී තාම උපරිමෙන් තියෙනවා. හැබැයි කාලී උපරිමිතියේ කියලා කියන්නේ එකෙන් අදහස් කරන්නේ නෑ මේ මාස 7 8ක් වැඩිපුර ලැබෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ. කොහොම වෙලාවට දැන් 10 දරුවන්ට දැන් ඕගොල්ලෝ පේනවනේ දැන් මේ අවුරුද්දේ 11 දරුවන්ට හරියට පාසල් පැවතුන්නේ. එතකොට උපකාරක පන්ති යන්න බෑනේ හැමෝටම. බොහොම අතරොස්සක් පිළිසද දැන් මේ ඉන්නේ බොහොම ওই ඕගොල්ලෝගේ පන්ති වලින් කී දෙනාට මේ වගේ තාක්ෂණික ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒක අපේ රටේ ජනතා මේ අපේ දරුවන්ගේ 60%කට විතර මම හිතන්නේ මේ තාක්ෂණික භාවිතයේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ කියලා විභාගයේ පැවැත්වීම කල්ද දාන්නේ. මොකද ඒකෙන් හානි දෙකක් වෙනවා. එකක් ප්‍රධානම හානිය වෙන්නේ ඕගොල්ලොන්ට දරුවන්ට. මොකද වයසට යනවා. ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. රටේ දැන් අධ්‍යාපනය විකෘති වෙනවා කියලා කියන්නේ මොකද රටේ සමස්තේ මේ බලපෑම එන්නේ අදට නෙවෙයි. ඔයගොල්ලෝ මේ සමාජය ගතුනෙන් පස්සේ ඔයගොල්ලෝගේ પરම්පරාව සමාජය ගතුනා. මේකට තව අවුරුදු 10කින් 15කින් වෙන බලපෑමක් තමයි දැන් මේ වෙමින් තියෙන්නේ. සා ඒක නිසාම හැමදාම මේක කල්දදා තියෙන එකක් නෑ අනිවාර්යයෙන්. පැවැත්වේවි ඔයගොල්ලෝත් ඉතින් 11 10 දරුවෝත් ඒ වගේ මතක තියා ගන්න ඕන. විභාගේ නිවැරදි කාල සීමාවයි පැවැත්වේ කියන විශ්වාසයෙන් වැඩ කටයුතු කරගෙන යන්නට ඕන. රටේ වර්තමාන තත්ත්වය ඔයගොල්ලෝ හැම වෙලාවෙම දැනුම් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න අවශ්‍යයි. ඔයගොල්ලෝ මම දන්නවා මේ බොහෝ වෙන දවසක ගවල වලට ඉන්න කිසි ගැටලුවක් නෑ. මේක මටවත් දෙලියට බහින්නවත් හිතන්නේ පා මේ දවස්වල නිකන් දැන් මේ දවස්වල තියෙන්නේ සමාජයේ මේ කොරෝනා තත්ත්වය ගත්තාම මේ පුළුවන් නම් බේරියන් කියන මට්ටමේ තමයි තියෙන්නේ. පුළුවන් නම් බේරියන් කියන මට්ටමේ තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම ඉතාම පරිස්සම් වෙන්න ඕන. කිසිසේත්ම සිතුවිල්ලක් හඳුනා ගන්න එපා. ඊට පහළට බහැලා සාමාන්‍ය කටයුතු කරගන්නවයි කියන අදහස. මොකද ඒ තරම් යහපත් නැහැ. මොකද අන්න ඔළුගම ප්‍රදේශය ගත්තොත් එහෙම හැම තැනම දැන් තියෙනවා. ලෝකෙ හැම තැනම තියෙනවා. ඒ නිසා මේ ඒක නිකන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා සමහරලාට මේ කොරෝනා හැදුනෙන් පස්සේ දැන් ඇත්තටම ගිනියන්නේ නැහැ. බොහෝ දැන් අසනීපඩු නම් ගිනියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න එක නිසා මේ හරියට දැනුවත් වෙන්න, රටේ තත්ත්වයට දැනුවත් වෙන්න. මොකද තවලබර මාසෙ වෙනකොට මිටරවත් දරුණු වෙයි. ඒත් රට සාමාන්‍ය විදිහට පවත් කරනවා කියන සිතුවිල්ල අදහසේ තමයි තියෙන්නේ. ඒක නිසා කොහොමද රටක් වහලත් යන්න දෙන්නේ නිසාම එවැනි තත්ත්වයකට උද්දිගත වෙලා තියෙන බව මතක තියාගන්න. හරි, එහෙනම් අපි පාඩම තියම ඉක්මන් කරලා අද මේ දැන් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා මතක් කරන්නම් අපි දැනට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පාඩමට රසාස්වාදයේ මේ ප්‍රවේශයක් ගන්න තමයි උත්සාහ කරන්නේ අද දිනේ. මොකද අපි අනෙක් පාඩම් දෙක අවසන් කරලා තියෙන මේ විදි විශේෂයෙන්ම අලුතගෙන මොනාලිය කියන පාඩමයි, ඒ වගේම හිවලාපුල කියන පාඩමයි මගේ පැත්තෙන් කියන උන වැටි කියලා තියෙනවා. ඒගොල්ලොන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය ඉටු වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔයගොල්ලෝගෙන් ඊට විතර කාර්යභාරය ඊට වෙලා නැහැ. තවමත් නැහැ. බොහොම මේන් අයගෙන් කෙනෙක් දෙන්නයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මෙහෙමයි. මට ඉතින් දැන් ඔක සාමාන්‍ය පන්තිය පැවැත්වුණා නම් මම දන්නෝ ඔකට උත්තර පෑන්න කොහොමද කියලා. නමුත් මේ ඔන්ලයින් තාක්ෂණය තුල ඔයගොල්ලෝගේ පැත්තෙන් ඉන්න ඕන කාර්යභාරය බලහත්කාරයෙන් ඊට කර ගැනීම හැකියාවක් නැහැ. ඒක නිසා ඒක ඔයගොල්ලෝ තේරුම් අරගන්නට ඕන. විශේෂයෙන්ම නිසා ඒවා තේරුම් අරගෙන ඔයගොල්ලෝ වැඩ ටික කරන්න ඕන. ඊළඟට දෙමව්පියන් මාර්ගින් ඉන්නන මිත්‍යලාවේ මට මතක් කරනවා මේ කාර්යභාරයේදී ඇත්තටම සාමාන්‍ය පන්තියක් වගේ නෙමෙයි මේ මෙහෙම කරනකොට 140ක් 50ක් විතර තමයි අපි සාර්ථක වෙන්නේ. ඉතින් සාර්ථකත්වයේ තින්නේ දරුවෝගේ පැත්තේ තියෙන උනන්දුවත්. ඒ නිසා ওই දරු ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඒක අනිවාර්යෙන් මතක තියාගෙන උනන්දු වීම වෙන්න. මම කිව්වා මේ රසස්වාදයක් ලියන්න. රසස්වාදයක් ලියන්න අවශ්‍ය කරන මඟ වෙන්වීම කරලා තියෙනවා. මේ දීලා තියෙන හැම කාරණා දැන් උදාහරණයක් විදිහට අපි අලුතගෙන මානල කියලා පාඩම ගත්තොත් දැන් මේකේ අපිට සාකච්ඡා කළ අවසන් කරපු පාඩම මේවා ලියලා මේවා පාඩම් කළා මතකෙන් උත්තර ලියලා WhatsApp කරන්න. ඒකට දැන් මම සෑහීමකටපත් වෙන්නේ අපේ දරුවෝ මේ වැටික් කරලා කියලා. ඉතින් මම දැක්කේ නෑ එහෙම එකක් කවුරුවත් WhatsApp කරලා තියෙනවා මේ වැටික් කරලා මේවා පාඩම් කරලා මතකෙන් ලියන්න ඕන. ඒකට ඒක තමයි මේ මේවා පාඩම් කරන්නේ ඇයි කියලා හෙව්වොත් උත්තරයක් තියෙනවා ඔයගොල්ලොන්ට. මේව පාඩම් කරන්නේ ඇයි? මේවෙන් අහන ප්‍රශ්න. මේවන් කලණේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ සිස්ටම් වලින්. බලන්න ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර පාස් පේපර් එක කරන් බලන්න කොහොමද කියලා. ඉතින් රසස්වාදය ගත්තත් තියෙනවා. රසස්වාදයට මග කියලා මේ මම පොඩි මග පෙන්වීමක් කරලා තියෙන මේ යවම මං කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට හිතන්න බැරි කමක් නැහැ නේද? ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. හිතන්න උත්සාහ කරන්නේ කරන්නේ.
හිතන්න ඕනේ කියලා හිතන්න ඕනේ කියලා හිතන්න ඕනේ කියලා හිතන්නේ නැති එකක් තියෙනවා. නිසා මේ දෙන්නේ මග පෙන්වීමක්. ඒතර ඇදින්නිය වස්තුවිෂය මෙයාදී කියලා මේ මග පෙන්වීමක් කළා දින මේ හැම කාරණාවකටම මොනව හරි වචනයක් දා එකතු කරලා ඔයගොල්ලොන්ට යම්කිසි පෙළ ගැස්මක් කරන්න තියෙනවා. පෙළ ගැස්මක් කරන්න තියෙන්නේ රසාස්වාදය උගත් නුගත් හැම කෙනෙකුටම කරන්න පුළුවන් එකක් නේ. මනුෂයා රසාස්වාද රසයට කැමති මිනිස්සු. මිනිස්සු රසයට කැමති. ඒතර රසයේ මිනිස්සු සොයාගෙන යනවා. මේ ශේෂ්ඨෝලි. ඒතර මේ රසාස්වාදයේ කියන එකේදීත් එහෙම අපිට මෙන්න මේක තමයි රසය කියලා කියන්න බෑ. මම ඔයගොල්ලෝ හැමදාම කියනවා නෙල්ලි ගෙඩියක් ගත්තාම නෙල්ලි ගෙඩිය රස විඳිනකොට කෙනාගෙන් කෙනාට අපි එක්වරම පස් දිනක නෙල්ලි ගෙඩියක් දීලා මේ නෙල්ලි ගෙඩි පහ රස බලන්නේ කියලා දුන්නාම කෙනාගෙන් කෙනාට ඒ එක් මොහොතක දැනෙන රසය වෙනස්. ඒතර රසාස්වාදයේ හැටි රසයේ මේ එක් එක්කනාට ජීවිද්‍යාත්මක ගත්තත් මේ සමබරතාවෙන් යන්නේ සමාන වෙන්නේ නෑ. ඒක තීරුම් අරගෙන වැඩ කරන්න. සම මේ දෙන කාරණා ඔබට බොහෝ ප්‍රමාණවත් රසවින්දනයක් ලියන්න. ඉතින් අනේ මන්ද ලියන්නේ නැත්තේ ඇයි? මේ තියෙන මඟ පෙන්නේ. මේ 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 ටික මං කියන්නේ සම්පින්නේ කළාද? බලන්න විතර කරුණු කීයක් තියෙද කියලා මේ ඩොට් ලකුණ යට තියෙනවා. මේ ටික යම් මට්ටමකට සංවිධානගත කරලා ඔගොල්ලෝ ලිව්වොත් විශාල වචන ප්‍රමාණයකින් රසස්වාදය ලියන්න පුළුවන්. අවශ්‍ය කරන කාරණා ටික මෙතන තියෙනවා. දැන් මම මේ ඇත්තට කරුණු විදිහට දැක්ුවෙම ඔයගොල්ලන්ට පහසු වෙයි. දැන් මේ ඕන මට ඡේදයක් විතර දෙන්නත් තිබ්බා නෑ. ඡේදයක් විතර දුන්නොත් ඒ කියන්නේ ඔගොල්ලෝ මේ ඡේදයක් වඩපත් කරන්නේ. දැන් මේ කරුණු ටික විස්තර කරලා මම කිටින් දක්වෝ මේ සාරාංශගත කරුණු ටික විස්තර කරලා රසස්වාදයක් ලියා ගන්න තියෙන්නේ. ඕක කරන්න බැරි කමක් නෑ. ਵਿਚාරත් එහෙමයි. දැන් මේ ਵਿਚාර මේ වගේ කතා කරලා තින්නේ ඉස්තෙන් තියෙනවා මේ සමහර ਵਿਚාර දැන් මේ අන්තිම ਵਿਚාරෙම ඔගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ඒක ප්‍රමාණවත් ඔගොල්ලොන්ට හොඳ රසස්වාදයක් මේ ਵਿਚාරයක් ලියා ගන්න අවශ්‍ය කරන කරුණු ටික තියෙනවා. ඒව ලක්ල කියන පද්දපන්තියත් අපි එහෙමයි කරේ. මම මේ නැවත මතක් කරන්නේ සාම මේ උනන්දු නෑ ඔයගොල්ලෝ මේ රසස්වාදයකට රසස්වාදයක් ලියන්න ਵਿਚාරයක් ලියන්න. ඉතින් මේව නොලිය විභාගෙට ගිහිල්ලා ලියන්න හිටියොත් වෙන්නේ මොකද? හොඳ ලකුණකට යන්න බෑ. මොකද අපි කලින් සූදානම් වෙලා ගියොත් තමයි අපිට හරියට වැඩේ කරගන්න පුළුවන්. මම දන්න නිසා තමයි කියන්නේ. මම විභාග වලට යන්න කලින් බොහෝ වෙලාවට මම උත්තර ලියලා බලනවා. ඒ ලියපු උත්තරේ නැවත ඒ වගේ උත්තරයක් තමයි විභාගෙ දෙන්නේ. මොකද විෂය නිර්දේශයේ ඒකමනේ. විභාගෙ දෙන්නේ තෝකම තමයි. ඉතින් අපි කලින් ලියලා තිබ්බනම් ඒ ලියපු දේවල් නැවත විභාගෙට ගහ එකක් මතක් වෙනවා ලේසියෙන්ම ලියපු දේ තමයි වැඩිපුර මතක් වෙන්නේ. එවැනි කාරණ අපිට පහසු වෙනවා. විභාගෙදී අපි මේව ලියලා තියෙනවා නේද කියන හැඟීම එන. ඒකට විභාගෙට බය නැහැ. කලින් ලියලා සූදානම් වෙලා කියනකොට විභාගෙට බය නැහැ. සමහර ඉතින් ඉන්නවා විභාගෙට එනකම් ඉන්නවා. විභාගෙ දවසෙම ගිහලා ඔක්කොම ටික ලියනවා කියලා. කොච්චර දැනුම තිබුණත් විභාග ලියන එක ලේසි නෑ. දැනුමින් විභාග ලියන්න බෑ. දැනුමින් විතරක් විභාග ලියන්න බෑ. විභාග ලියන්න විභාගයෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා ඒකත් තේරුම් ගන්න. මේ වැහිවලා ඔයගොල්ලෝ පාඩමත් මේ ඉස්තන් තියපු දේවල් පාඩම් කරගන්න අවශ්‍යයි. මතකෙන් ලියන්නට අවශ්‍යයි. ගොඩක් කරුණු නෑ. නමුත් ඌ අහන විභාගෙට. හරිද? රහසාදනේ මග කියන මේ කොටසත් ගත්තා තීත් එමයයි. ඉතින් මේ වස්තු විශ්ව මේ ආදී කාරණාත් එක්ක මේව ලියන්න ඕනේ. ඉතින් දැන් මේව නොලියා දැන් බලන්නකෝ මේ කොච්චර දේවල් ලියන්න පුළුවන් රස විඳින විදිහට මේ විදිහට කාරණා විස්තර කරලා ගත්තාම මේකට ඔබගේ අදහසක් එතකොට ලියන්නේ තියෙන්නේ. ඒක දැන් ඒ නිසා ඒව හරි මෙච්චර මග පෙන්වීමක් කරලත් රසස්වාදයක් ලියන්න නැති කියලා කියන්නේ. ඉතින් තරම ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කොච්චර දේවල් ලියන්න පුළුවන්. ඊළඟට මේ ਵਿਚාරත් තියෙනවා. ਵਿਚාර මග පෙන්වීම සියල්ල තියෙනවා. මේ කරුණු ටික ඔක්කොම දක්වලා තියෙනවානේ. මේ කරුණු ටික සම්බන්ධ කරගෙන උත්තරයක් ලියන්න අමාරුයි නෑ මං හිතන්නේ. ඔකට ඕල්ට අමාරු සමහරලාට හිතන්නනේ අමාරු මොන මොකද්ද මෙතන ලියන්නේ. අන්න ලියන්න මෙන්න මේක. ඒක විස්තර කරලා ලියන්නේ කාර්යභාරය ඔයගොල්ලෝ ගැති තියෙන්නේ. ඔගොල්ලෝ ගැති තියෙන්නේ. එහෙම විස්තර කරලා ලිව්වහම ඔගොල්ලෝගේ දැනුව ඇත්තටම ඔගොල්ලෝ දැනුවත්වම යම් මට්ටමකින් සූදානම් වීමක් වෙනවා විභාගයට අවශ්‍ය කරන ਵਿਚාරයක් තියාගන්න. සදා. ඒතර මේ මේකෙත් හැම ਵਿਚාරයකටම අවශ්‍ය කරන මඟ පෙන්වීම තියෙනවා. කරුණු ටික තියෙනවා. මේ කරුණු භාවිතා කරලා මේ වෙිතේ කටපාඩම් කරනවට වඩා ඔගොල්ලෝ ඔගොල්ලෝ එක වතාවක් ලිව්වොත් විභාගෙදී තාම පහසු වෙයි. හරිද? හරි. ඒකත් මතක තියාගන්න. මම ඒ කාරණා දෙක මතක් කරේ දැන් අලුතෙන් ආයත සම්බන්ධලයි නිසා ඒකත් මතක් වෙන්නත් එක්. හරිද? හරි. එහෙනම් අපි අද මේ සාකච්ඡා කරන්න නැත්නම් අපි අවධානය යොමු කරන්න අදහස් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහන් රචනා කළ තියෙන ඇත්ගාලේ දරුපෙම කියන මෙන්න මේ පද්‍යපන්තිය. ඇත්ගාලේ දරුපෙම කියන පද්‍යපන්තිය රසවින්දනය කරන්න කලින් ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහන් පිළිබඳව පොඩි අදහසක් අපි එකතු කරගන්නට ඕන. සමහරට පොඩි විනාඩියක් දෙන්න මම උඹලට ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහන් අහ මෙන්න මෙහෙම හඳුනාගමු කියලා යෝජනා කරනවා බලන්න. ඔහුගේ ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රේම වෙනම මම කතා කරනවා. මොකද ඔහු සුවිශේෂ චරිතයක්. ඔහුගේ ඔහුගේ චරිතය නිසාම තමයි ඔහුගේ බිහිවර නිර්මාණත් එවැනි ඒකාකාරී ස්වභාවයක් ගන්න. එවැනි ස්වභාවයක් ගන්න ඔහුගේ චරිතයත් ඒ සඳහා ඔහුගේ නිර්මාණවලට පිටිවහලක් වෙලා තියෙනවා. හරිද?
වැලිතල අතරේ හෙමිහිට වත්සිනා වැලිතල අතරේ හෙමිහිට වත්සිනා නිරංජන නදියේ කයා හිස වැල සිට බුදු බුදා තිරෝහිමි මොක්සුවලද මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා සීතල දෙවනේ හිම කඳු වැටියේ සීතල දෙවනේ චන්දන තුරු පිරා චන්දන තුරු පිරා ඇදීන මල් මුවරද රසිනේ සමග මුසු කොමල මල පවනේ ගැටිලා ගැටිලා පාවෙනා සත්සර නගලා ටික ටික සෙලවි සත්සර නගලා ටික ටික සෙලවි සිරිමාවෝ හිමිගේ මනෝහර පන් පන් අතුරි කිලි නතාගේ ආලෙහි රස නැගුණා සරාගේ ජීවනා සරාගේ ජීවනා දකුණේ සාකා සගමිත් වෙහෙනි දකුණේ සාකා සිරිලකගෙන ආලා සිරිලකගෙන ආලා සිතම තම මහමෙවුනා උයනේ නකයි කොල වන්නම ලෙස මහමෝ සුනීදී හරි මම මේ ඒ කොටස එකතු කළේ ඔගොල්ලොන්ට චන්ද්‍රත්‍ර මානවසිංහගේ නිර්මාණවලට ප්‍රවේශයක් ගන්න. දැන් ඔහුගේ නිර්මාණවල ප්‍රධානම ලක්ෂණය බොහෝ නිර්මාණ වූ ප්‍රධානම ඔහුගේ නිර්මාණ ප්‍රධානතම ලක්ෂණ බොහෝගේ නිර්මාණ ප්‍රධානතම ලක්ෂණය. කියනවා බොහෝ නිර්මාණ ප්‍රධානතම ලක්ෂණ තියෙනවානේ. මේ සමස්ත ලක්ෂණේ ඒක ගත්තහම ඔහුගේ නිර්මාණ දෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ ගීතවත් භාෂා විලාසය. ඔහුගේ නිර්මාණවල තියෙන ප්‍රධානතම ලක්ෂණයක් මේ ගීතවත් භාෂා විලාසයක් තියෙනවා කියලා නිර්මාණ. ඉතින් ඒක නිසාම ඔහුගේ නිර්මාණ ගීත බවට පත් වෙලා තියෙනවා. දැන් අපි අපි ඇහුවේ දැන් මහබෝවන්නම කියන ගීතේ. මහබෝවන්නම කියන වන්නම කියන පද්‍යපන් තියෙන ගීතේ මහබෝවන්න. චන්ද්‍රරත්න මානසිංහ රචනා කළ දින මහබෝවන්න. ඉතින් මේ මේ ගීතේම ප්‍රමාණවත් අපිට ඔහුගේ නිර්මාණ පිළිබඳ ප්‍රවේශයක් ගන්න. හරිද? එතකොට ඔහුගේ චරිතය මම කිව්වා මේ සෑම දෙයකට ප්‍රධාන වශයෙන් ඉවහල් වෙලා තියෙනවා. ඔහුගේ චරිතය. ඒකත් පදනම් වෙලා තියෙනවා ඔහුගේ නිර්මාණ කරණයේදී. ඒ නිසා මහබෝවන්නම කියන නිර්මාණය ආගත්තත්
ගීතා ගීතා භාෂා විලාසයක් අපි දකින්න ඊළඟට ඔහුගේ පාරමිතා බල පූජිත පූජිත කියලා අපි ගීතයක් දින එක දන්නේ නැහැ ජගත් මෝහිනී මధుර භාෂිනී ගීතේ ඒ ඔහුගේ නිර්මාණ ඊළඟට අපි ගත්තාම කවු මොකද ආදරී රුචිරාණී චිත්‍රපටය තියෙන ආදරී රුචිරාණී ඔගොල්ලෝ දන්න ගීතය අනේ ඔහුගේ ගීත රාශියක් ඔහුගේ නිර්මාණ ගීත බවට පත් වෙලා තියෙනවා ඔහුගේ නිර්මාණ බොහෝ රාශියක් ගීත බවට පත් වෙලා තියෙනවා එතකොට දැන් ওই මං ප්‍රධාන කාරණාවකට මතක් කරා අන්න ඔයගොල්ලෝ එක සටහන් කර ගන්න අවශ්‍යයි තමයි මොකද්ද පළවෙනි කාරණාව ඔහු සම්බන්ධයෙන් කියනවා නම් දැන් මේව මං එකින් මතක් කරන තැන එහෙම්මෙන් කියන්නේ ඔයගොල්ලෝ මේව ගලපලා රසස් හදලිනකොට ලියනවා ප්‍රධාන ලක්ෂණයක් ඔහුගේ නිර්මාණවල තමයි ගීතවත් භාෂා විලාසයක් භාවිත කරන ගීතවත් ගීතවත් භාෂා විලාසයක් භාවිත කරනවා කියන්නේ නැහැ ගීතවත් භාෂා විලාසයක් ඔහුගේ නිර්මාණවල තියෙන ලක්ෂණය ඒ ඔහුගේ අනන්‍යතාවය ඒතර ඇයි ඔහුගේ නිර්මාණ මෙවැනි ස්වභාවයකට යන්න හේතු දැන් ඔහුගේ චරිතය අපි ගත්තොත් ඔහුගේ චරිතය පිළිබඳ අපි විමසීමක් කළොත් ඔහු අපි දන්න ඔහු ඉපදුනේ මේ රුහුණේ අපේ දකුණු පළාතේ ගිරුවාපත් ගිරුවාපත් ඉපදිච්ච කෙනෙක් පුවත්දන් ගිරුවාපත්ේ පුවත්දණ්ඩාවේ කියන ගමේ ඉපදිච්ච කෙනෙක් තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියලා කියන්නේ කෙටිම ගත්තොත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දෙවරක් පැවිදි දිවියට පත් වෙලා උපවිදි වෙච්ච කෙනෙක් දෙවරක් පැවිදි වෙනවා දෙවරක් පැවිදි වෙනවා ඒ දෙවරෙම අවස්ථා දෙකේදීම පැවිදි බවට පත් වෙන කියන්නේ සිවුරු හැර යන කෙනෙක් බවට පත් වෙනවා බොහෝ නිර්මාණකරුවෝ අපි හඳුනාගෙන තියෙනවා මෙවැනි ස්වභාවයක් ගන්න දැන් අපේ රටේ වගේ නම් කෙනෙක් පැවිදි වෙලා උපවිදි වුණාම දකින්න තාම නරක දෘෂ්ටි නරක දැක්මක් තියෙන මේ නිකුත්ලම සාමාන්‍යයෙන් එහෙම උපවිදෙච්ච කෙනෙකුට මේ නමකුත් කියනෝ නේද මොකද්ද කියන්නේ බොහොම උපහාසාත්මක විදිහට කතා කරන්න දකින්න නමකුත් කියන වෙණි අය ගැලපෙන්නේ ඔබ 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 කවුර කියනක මොනවා කියන මැද යට කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රහසනාත්මක නමක් භාවිත කරන දන්නවද ඔයගොල්ලෝ එහෙම නමක් ප්‍රහසනාය දරන නමක් භාවිත කරන දන්නේ නේද? දන්නෝ අය ඇති කියන්නේ නැති උනාට. ඒ වගේ ඇයි කියනවා පුතා මේ ඔයගොල්ලෝ අම්මා දෙවියන් දන්නෝ මේ ප්‍රහසණයෙන් අය දිහා බලන්නේ. කියන්නේ මේ තීර ලුවාක්. ඒ අපේ රටේ හැටි. අපි හරිනම් සතුටු වෙන්නට ඕන. කෙනෙක් දවසක් හරි මහන වෙලා ඉන්නවනම් නේද? ඇයි? ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකක් වාසනාව තියෙනවා සංසාරගත බැඳීමක් තියෙන්න ඕන. ඒක හැමෝටම කරන්න බෑ. හැමෝට වෙනසිට පහළ වෙන්නෙත් නෑ. ඔයගොල්ලෝ දන්නව සීමෝගේ රටවල්, තායිලන්තේ වගේ රටවල් සමහර වෙලාවට විවාහය වගේ දේවල් වලට රැකියාවකට යනකොට නේද? සමහර රටවල් තියෙන විවාහය සඳහා මහන වෙලා ඉන්න එක වැදගත් කාරණාවක් විදිහට සලකන රටවල් තියෙනවා. සිවුරු දරාගෙන සිටි විවාහයේදී බලන දවස් 14ක් ගත්තම මොෂේ එහෙම තියෙන රටවල්. දැන් තව සමහර රටවල් තියෙනවා මේ. දැන් තායිලන්ත වගේ රටවල් ගත්තොත් එහෙම මේ. සමහර කාලයන් තියෙනවා මේ. ඒ කාලයට සියලුම දෙනා උත්සාහ කරනවා මහාන වෙච්චරදී හැම කෙනෙක්ම මහාන වෙන්නේ. මොකද රජයෙන් පවා මාසයක් විතර නිවාඩු දෙනවා මහාන වෙන්නේ. දැන් අපේ රටේ වුණාම දකින්න දෘෂ්ටි වැරදි කියලා අදහස් තමයි කියන්නේ. මොකද එවැනි දැක්ම ඉච්චර හොඳ නෑ නේද? ඒක මං කියන්නේ. අපි කියන්නේ මම නම් කියන්නේ ඒක පැයක් මොහොතක් හරි වෙන සිතුල්ලක් කියලා මහණ නේන එක හරි වටිනා දෙයක්. මොකද ලෝක සභාව හරි වටිනා නේ අපේ රටේ පොඩක් ඊට වඩා වෙනස්. එතකොට අර මං කිව්වේ මේ ගිරුවාපත් වෙලත්ත රුහුණේ ගිරුවාපත් පුවත්දණ්ඩාවේ පොත ලැබුව චන්ද්‍රරත්න මානවසිංහගේ මුල් නම. ඒක ඉතින් බාවිල් යන අවශ්‍ය කරන්නේ මුල් නම චන්ද්‍රරත්න ඩීඑස් සූර්යාරච්චි මොහොටි. චන්ද්‍රරත්න ඩීඑස් ආරච්චි sorry චන්ද්‍රරත්න ඩීඑස් සූර්ය ආරච්චි මොහොට්ටි. ඒක තමයි ඔහුගේ ගිහි නම. සාමාන්‍ය දැනීමකට මතක තියාගන්න චන්ද්‍රරත්න ඊස් සූර්ය ආරච්චි මොහොට්ටි. ඔහු ගිහි ඔහුගේ ගිහි නම උනේ ඒක. ඊට පස්සේ ඔහු මේ මිශ්‍ර පාසලක අධ්‍යාපන ලැබලා
වයස අවුරුදු 12දී වයස අවුරුදු 12දී ඔහු පැවිදි වෙනවා පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න කියලා පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න කියලා යන නමින් ඔහු පැවිදි දිවෙරපත් පුවක් දණ්ඩාවනේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දැන් ගිහි අපිට වාසගමක් එනවනේ නේද ගිහි අපට වාසගමක් එනවා ඒක දෙමව්පියන්ගෙන් ඉන්නේ කොහොම වෙලාවට ඒක પરම්පරාව වෙනකක් වෙන්නත් පුළුවන් නැත්නම් උපත් ප්‍රදේශ පදනම් කරගෙනත් පුළුවන් පැවිදි වුණහමත් එනවනේ වාසගම ඒ පැවිදි වුණහම මුලට එන නැත්නම් පෙළපත වගේ එන කොටස පදනම් වෙන්නේ පැවිදි වෙන කෙනාගේ උපත් ගම නැත්නම් ජීවත් වෙන ගම බලනකෝ සෑපු දැන් ඒතර අපි හරි පහසුවේ පැවිදි වෙච්ච කෙනෙක් හඳුනගන්න කොහොමද උනාසයේගේ නැත්තං ඒ ත්‍රිණින් වහන්සේගේ නාමයේ මුල කොටස ඉපදිච්ච ගමේ නම. ඒතකොට ඒක හරි ගෞරවාන්විත ගමට ලොකු නේද? දැන් ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා ඔයගොල්ලෝ නිකන් මතක් කරගන්න ඔයි අපේ ස්වාමීන් වහන්සේලාගේ නම්, අවුරුදු වහන්සේලාගේ නම්, උන්වහන්සේලාගේ නම් පදනම් වෙලා තින්නේ ඉපදිච්ච ගමේ කොටසක් නේද? ඒක තමයි යන්නේ. නමේ ගමෙන් ගමේ නම තමයි මුල කොටස බවට පත් වෙන්නේ. ඒක තමයි නික් කොටස. ඒතකොට මොන පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න කියන නමින් වයස අවුරුදු 12දී සසුන් ගත වුණා කියලා සාමාන්‍යයෙන් මතක තියාගන්න. ওই විශේෂම ওই ළමා කාලය තුළ උන්වහන්සේ මේ බොහෝ ළමා සාහිත්‍ය කෙරෙහි නැඹුරු වෙලා ළමා සාහිත්‍ය පරිශීලනය කරමින් ළමා සාහිත්‍ය කරන්නේදී මේ ළමා සාහිත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත කෙනෙක් බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ටික කාලයක් ගියාම මේ ওই විශේෂම කතරගම පැත්තේ කිරිවිහෙර ආසන්නයේ සහ කියන ප්‍රදේශ කිරිවිහෙර පැත්තේ මේ විහෙරක මේ මේ විහාරස්ථානයක වාසය කරද්දී මේ මේ වංග පවුලක් වංග කියලා කියන්නේ කුල කොටස පවුලක් ඇසුරු කරමින් සංස්කෘත කාව්‍ය ඉගෙන ගත්ත බව සඳහන් වෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ මේ සිවුරු අරිනවා අත්හරිනවා සිවුරු අත්හරිනවා අන්න අර ප්‍රේසන වචනින් හීරළු බවට පත් වෙනවා. අතල ළඟට ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකා මේ දයි ශ්‍රී ලංකා श्री लंका दायित्य मानव सिंह चंद्र रतन किला नमक ने तुंगी नम मैं आप चंद्र रतन दिए सूर्य आराच मोहटी दिवनी नम बाट पत्नी महानु नम पास दंडावे चंद्र रतन तुंगी नम श्रीलंका दायित्य मानव सिंह चंद्र श्रीलंका दायित्य मानव सिंह चंद्र तुंगी नम मे मे हमारे निर्माण गिरी अवधान निर्माण हमारे स्वभाव स्वभाव निर्माण पदन बड़पते इलाट मेहम मे उपयोग आप व्यापार के बड़पते व्यापार के दमुले लंकावेट දඹුලට කියන නොනිදර නගරය කියලා ඒ කියන්නේ මේ ඒ මේ මේ හේතුව තමයි ඔව් මේ ආර්ථික මධ්‍යස්ථානයේ දඹුල කියලා කියන ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය. මොකද හැම පැත්තෙම එළවලු මේ සියලුම අහදව රැගෙන ඉන්න තැනක් තමයි දඹුල. දඹුලේ තමයි ගිහිල්ලා ඒක. ඒතකොට සාමාන්‍යයෙන් දවල් දවස්සේ නෙමෙයි රාත්‍රී එළි වෙනකම් දඹුලේ එළවලු කියලා වහනවා පටවනවා. ඕක තමයි කරන්නේ. දඹුල්ලේ තමයි එළවලු බෙදා හැරීම කරන්නේ. එළවලු. සා අපි කවදාවත් මේ දඹුල්ල නගරය වේ කියන ප්‍රදේශයේ මිනිස්සු ශූන්‍ය වෙන්නේ නැහැ. වහලා දැම්මත් හරිය නැත්තම් එහෙම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම දඹුල්ල ඉන්න මිනිස්සු අවදීන් ඉන්නේ. දඹුල්ල ඉන්න මිනිස්සු කියලා කියන්නේ එතෙන්ට එනවනේ. පිට බලද්දි මේ ගාල්ල හැමතැනින්ම යනවා. එළවලු ගේන්නේත් එතෙන්ට. ඒක වගා කරන මිනිස්සු එළවලු ටික අරන් ඉන්නේ එතෙන්ට. අපේ ආහාර භෝගේ වගා කර ටිකක් ගන්නේ එතෙන්ට එන්නේ. එළ එතනින් තමයි වෙල්දපොලට අරඤ්ඤාන මිනිස්සුयला අරගෙන යනවා. සාන්න ඔන්න දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා කටයුතු කර කියලා සඳහන් වෙනවා. එතකොට මේ එහෙම ටිකක් කල් ගියන් පස්සේ ආපහු මේ
ඔයි මීගව පැත්තේ මේ අඟුරුකා මුල්ල කියන පන්සල දෙවෙනි පාරටත් පැවිදි විදියට පත් වෙනවා දෙවෙනි පාර පැවිදි විදියට පත් වෙනවා එතෙන්දි පොඩ්ඩක් නම වෙනස් වෙනවා පුවක් දණ්ඩාවේ කියලා කෑල්ලේනවා ඒක වෙනස් වෙන්නේ පුවක් දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේදාලෝක පුවක් දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේදාලෝක 30 වක්තණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේදාලෝක 30 කියන නමින් තමයි පැවිදි බවට පත් වෙන්නේ දෙවෙනි වරට. එතකොට මේකේ ඉන්නකොට ඔහුට මත ගැටීම් සහිත ස්වභාවයක් ඇති වුණා. මොකද මේ සමාජීය ඉතිකණයක් ස්වභාවයන් එක්ක. හැබැයි ඒ වගේම ඔහු ඒ දෙවෙනි වර මහානව ඉන්න අවස්ථාවේ සිවුරේ සිටින අවස්ථාවේ විවිධ ශේස්ත්‍රයන් හැදෑරීම ලක් කරා. විශේෂයෙන්ම ජ්‍යොතිෂය ඉගෙන ගත්තා. ආයුර්වේදය ඉගෙන ගත්තා ඊළඟට වස්කාවේ සෙත්කාවේ නේද යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවා හතරම ඉගෙන ගත්තා මොළු ආහාරයෙන් සමහරලාට ඉතාලම පැරණි විහාරස්ථානවල වාසය කළ භික්ෂුන් වහන්සේලාට මේ ඉමෙනි හැකියාවන් තිබුණු බව නේද සමහර එහෙම හැකියාවන් තුළ දැන් සාමාන්‍යයෙන් අපි කියොත් මම අහලා තියෙනවා මේ සමහර වෙලාවට මේ සමහර ප්‍රතිවාදී කෙනෙක් කෙනෙක් ගාන පස්සේ ඇවිල්ලා කුටි වාඩුන පස්සේ නැගිටින බැරි වෙන තරම් වතුරන්න පුළුවන් ස්වභාවයක් අහලා තියෙනවා දැකලා නැහැ අහලා තියෙන හැම දේවල් විලා තියලා කියලා අපි පෙරණුන් අහලා තියෙනවා ඒ වෙරි ස්වභාවයක් යන්ත්‍ර මන්ත්‍ර ගුකම් ලාට සෙත් කවි වස් කවි ජ්‍යොතිෂ්‍ය මේ ආවිද හැම එකක්ම දැනගත්තා දැනගෙන තියෙනවා දෙවෙනි වර පැවිදි විදියට පත් වුණා ඊපස්සේ දෙවෙනි වර පැවිදි විදියට පත් වුණා බෞද්ධන් ඩාවි සිද්ධාන්ත රත්න මේදාලෝක 30 කියන නමින් කලින් පැවිදි විදියට පත් වුණේ ඔයගොල්ලෝ මතක ඇති ස්පෝක් දණ්ඩාවේ චන්ද්‍රරත්නක චන්ද්‍රරත්න කියන කැලල අතහරින්න කැමැතිව නැති බවක් තමයි අපිට පේන්නේ චන්ද්‍රරත්න කියන කැලල අතහරින්න කැමැතිව නැහැ කැමැතිව නැති බවක් තමයි ඒතර මේ කාල සීමාවයි පස්සේ ඔහු මේ ඉන් අනතුරුව මේ නැවත උපවිදින හේතුව තමයි මේ සමාජයේ තිබුණු යම් යම් ප්‍රතිවිරෝධතා මොකද ඔහු සමාජීය දියා වෙනස් වෙනස් විදිහට බලන්න ගත්තා මේ සමාජ ක්‍රියාවලිය පිළිබඳ වෙනස් වෙනස් විදිහට බලන සමාජ අසාධාරණයක් කියන අවධානය කරා ඒ වගේ උකටන් පස්සේ මේවා ඉවසන්ට බැරි වීම නිසාත් එක්කම ඔහු නැවත උපවිද වෙනවා උපවිදි වෙලා අනාපහ වූ ගන්නවා ඔහුගේ කිවිනේ නමද පස්වෙනි නම නේද හතරවෙනි නම නේද හතරවෙනි නම පළවෙනි නම බවට පත් වුනේ චන්ද්‍රරත්න දිය සූර්යාරච්ච මොහොට්ටි දෙවෙනි නම බවට පත් වුනේ පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න තුන්වෙනි නම බවට පත් වුනේ ශ්‍රී ලංකා දෛත්‍ය මානවසිංහ චන්ද්‍රරත්න හතරවෙනි නම බවට පත් වුනේ ඕ පස්වෙනි නම නේද හතරවෙනි නම බවට පත් වුනේ පුවක් දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේදාලෝක 30 පස්වෙනි නම ආපහුවන්න දැන් භාවිත අපි දැන් දන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඔය චන්ද්‍රරත්න කියන කෑල්ල දිගටම අරගෙන ඇවිල්ලා තියෙන අපේ පේන චන්ද්‍රරත්න කියන කෑල්ල දිගටම තිබ්බා දැන් ඒ කෑල්ල අතෑරියේ නැහැ හරිද ඒරො නොයි විදියට ඔහු පිළිබඳව අපි දැන් විසැදෑරීමක් කරගන්නවා අදහසක් මේකේ මේ පාඩම් කරන දේවල් නෙමෙයි කිව්වේ මොකද නම් පහක් තිබ්බා නම් පහක් තිබුණා කියවහම නම් ටික මතක ඇතුලක් ගන්න ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ යම්ම පියවරක් ටිකක් ඇවිල්ලා තිනෝ පැවිදි වෙනවා උපවිදි වෙනවා පැවිදි වෙනවා ආපෝ පැවිදි වෙනවා ආයු පැවිදි මේ විදිහට ගමනක් තිබ්බහුට ඔහු ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා හිටිය ඔහු බොහෝ සාහිත්‍ය පිළිබඳ හොඳ හැදෑරීමක් කළා විශේෂ සංස්කෘතික සාහිත්‍ය හැදෑරීමක් කළා ඒ වගේම ඔහු ආයුර්වේදයේ ජ්‍යොතිෂ්‍ය සෙත් කවි වස් කවි යంత్ర මන්ත්‍ර ගුරුකම් මියාදී සියල්ල පිළිබඳ හොඳ අසලව අවබෝධයක් තිබ්බා ඒ හැම එකක්ම දැනගත්තු කෙනෙක් තමයි කියන්නේ මොකිනු මේ ඔහුට හොඳ ප්‍රඥා ප්‍රාගුණ්‍යයක් තිබුණා කියන හොඳ අවබෝධයක් තිබුණා මේ සෑම දෙයක් පිළිබඳ එය විශේෂයෙන්ම බහුසුත භාවයේ කියන කාරණාව. ඔයගොල්ලෝ දන්නවා සාහිත්‍යයේදී මේ නිර්මාණ කරන්න බහුසුත භාවයේ විශාල වැදගත්ම කාරණා. බහුසුත භාවය. බහුසුත භාවය අත්‍යවශ්‍යයි. බහුසුත භාවයෙන් මෙමෙති කියනකොට නිර්මාණ කරලා යන්න බෑ. රස විඳින බහුසුත භාවය අවශ්‍ය නෑ. නිර්මාණයක් රස විඳින බහුසුත වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා සීගිරි කුරුටුගීත රස මේ සීගිරි කුරුටුගීත දිහා බලුවත් මේ අපිට පේනවා ඒ සීගිරි කුරුටුගීත රචනා කරපු අය බෞසුතය කියලා පෙන්නේ හැබැයි නිර්මාණිතම රසවත්. ඒ කියන්නේ නම් බෞසුත වීම රස විඳින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි බෞසුත වීම නිර්මාණ කරකට වැදගත් වෙනවා. බෞසුත වුණොත් රස විඳින්නේ සඳහා හොඳ ਵਿਚාරයක් කරගන්න බෑ. අපි උත්සාහ කරන්නේ විභාගයකදී මේ බලාපොරොත්තු වෙන්නේ බෞසුත කිරීම. බොහෝ දැනුම් පිරුදෙන් ඇති කෙනෙක් බවට පත් කිරීම සාහිත්‍ය කාරණාව. සාහිත්‍ය සම්බන්ධ. එතකොට එතින්දී අපි මේ හදාරගන්න මේ ඉගෙන ගන්න මේ අවධානය යොමු කරන මේ දැනුම් සම්භාරයේ ප්‍රයෝජනවත් වෙනවා අපේ සාහිත්‍ය කරන්නේ සදා. මේ පොඩ්ඩක් එකක් මතක තියාගන්න વિચારට එහෙම මේවා වැදගත් වෙනවා. හරිද? හරි. එතකොට ඔන්න දැන් ආපහු උපවැදිලා ඊට පස්සේ ඔහු අර ශ්‍රී චන්ද්‍රරත්න මානුසිංහ නම ගත්තන් පස්සේ කියන්නේ පස්වෙනි නමනේ. ඔහු
අපෝගී වෙලා හෙළදිව පුවත්පත් උපකර්තෘ ලෙස සේවය කරනවා. ඊපස්සේ ලංකාදීප පත්‍රෙත් ලිපි ලියන පටන් ගන්නවා. ලංකාදීප පත්‍රයේ වගතුක කියලා ලිපි ලියන පටන් ගන්නවා. වගතුක කියන දේ ලිපි ලියන පටන් ගන්නවා. මේ විදිහට ඊට පස්සේ තමයි ජනප්‍රිය වෙන්නේ විශේෂයෙන්. ඔයි साहित्य කාඩ් එක ගන්න මම ටික ටික දෙන්න වෙනවා අනේ 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 ওই වැඩේ නම් බෑ ඉන්න ඉතින් කාලි ඉවර වෙනවා මන්ට ඉතුරු දෙන්න බෑ සමකාලීන ඉතුරුම නෑ සමකාලීන සමාජ තත්ත්වය සමාජ තත්ත්වය නිබන්ධනේ මම ඉතිරි දෙනවා මේක හරිද නිබන්ධනේ මතකත් තියෙන දෙයක් සමකාලීන සමාජ තත්ත්වය हास्य जगत मोहिनी गीते අපේ මිනිස්සුන්ගේ දුර්වලතා මිනිස්සුන්ගේ දුර්වලතා හාස්‍යයට ලක් කිරීම තමයි කරන්න උත්සාහ කරන්නේ මොකද මේ මිනිස්සුන්ගේ මේ ඒ සඳහා භාවිත කරන ප්‍රවේශය අපූර්ව ප්‍රවේශයක් අලුත් එකක් අලුත් ප්‍රවේශයක් අලුත් ප්‍රවේශයක් ඒ ප්‍රවේශය පිළිබඳ අපිට අදහසක් එකතුර ගන්නට ඕන හරි එතකොට අපි මම හිතන්නේ දැන්ට අපි ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් අපි සත්පන් ගමු තව කාරණා ටික අපි ඉස්සරහදී साक्षात्कार චන්ද්‍රරත්න මානවසිංහ කියන නිර්මාණකරුවා අපි හඳුනාගන්නේ මේ කොළඹ යුගයේ මේ දෙවන කවි පරපුරේ නිර්මාණකරුවෙක් විදියට කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරේ නිර්මාණකරුවෙක් ලෙස ඔයගොල්ලෝ හඳුනාගන්න. මේ පද්‍යපන්තියකින් එකකින් එකකින් එක එක එකයි එක එක කවි පරපුර. අපි දැක්කා අදළු සිරි පාඩමක හඳුනාගත්තා නිදහස් නැත්නම් ඉස්සස් කවි පරපුරේ නිර්මාණකරුවෙක් විදියට. ඊළඟට තුන්වෙනි කවි පරපුර නැත්තා අපි කියන මෙතන එළහොලේ කවි පරපුර නිර්මාණයක් අපි සාකච්ඡා කරලා අවසන් කරගත්තා කුමාර තුමුගේ විද්‍යාස මහතාගේ වැහි වලකුළු පද්දපන්තිය ඊළඟට අපි දැන් අද අපි අවධානයට යොමු කිරීම ආරම්භ කරන්නේ යොමු කරලා තියෙන්නේ කොළඹගේ දෙවන කවි පරපුර නිර්මාණයක් උකට මේ කොළඹගේ පළමු කවි පරපුරේ නිර්මාණයකුත් තියෙනවා හරිද අනෙක් නිර්මාණ මේ එකිනෙක කෙවට වෙනව ගන්නවා දැන් මේ කතා කරන්නේ මේ යුග තුන කාව්‍ය පරපුරවල තුනක කොටස් පිළිබඳ කොළඹගේ දෙවන කවි පරපුර අපි හඳුනාගත්ත ඔයගොල්ලෝ ගිය සතියේත් අපි සාකච්ඡා කරා යම් ප්‍රමාණයක් ඊට කලින් සතියේ සාකච්ඡා කරා කොළඹගේ දෙවන කවි පරපුර කියලා කියන්නේ පළමු කවි පරපුරෙන්
පසුව බිහිවෙච්ච කවි පරපුර තරුණ කවි පරපුර ඔවුන්ගේ දෙවෙනි කවි පරපුර නැත්තම් තරුණ කවි පරපුර කියලා අපි හඳුනාගන්නෙම ඔවුන්ගේ නිර්මාණවල වෙනස්කම. නැතුව ඒ මේ කවි පරපුරවල තුනේම ඉන්න අය එකම කාල පරාසයකට අයිතියයි ඉන්නවා. එකම කාල පරාසයකට අයිතියයි ඉන්නවා. හැබැයි අපි එකම කාල පරාසයකට අයිතියයි අයගේ වයස බෙදලා අරගෙන නෙමෙයි මේ පරපුර හතරක් වෙන් කරගන්න. අපි මේ වෙන් කිරීම කරන්නේ ඔවුන්ගේ නිර්මාණවල ස්වභාවයන්. පළමු කවි පරපුර නිර්මාණ ස්වභාවය, දෙවෙනි කවි පරපුර හඳුනා ගන්න හැකි නිර්මාණ ස්වභාවය, ඊළඟට හේල හවුලේ ස්වභාවය, ඊළඟට නිස්සස් කවි පරපුර ස්වභාවය. ඔවුන්ගේ නිර්මාණ ස්වභාවය තමයි මේ කිරිය කරන්නේ. ඊළඟට අපි දැක්කා දැන් අපි හඳුනා ගත්තා නිස්සස් කවි පරපුර නිර්මාණවල වෙනස් ස්වභාවයක් ආරයක් ගත්තා. හේල හවුලේ නිර්මාණ තවත් ස්වභාවයක් ගත්තා. දැන් අපි කතා කරන දෙවෙනි කවි පරපුර නිර්මාණවල අපි වෙනස් ස්වභාවයක් ගන්න ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න ස්වභාවය තමයි ඔවුන් ඔවුන්ගේ වස්තු විශේෂය දින වෙනස්කම් वस्तु विषय तीन विनाशकम बाटीर साहित्य आभास प्रधान वर्षकमें विशेष बाटीर साहित्य आभास बाटीर अध्यापन लभकुआ इंग्लिश अध्यापन पोचन पशील बाटीर साहित्य बाटीर साहित्य रोमांटिक निर्माण बटीर साहित्यो विशेष अध्यापन लाभ लंका वस्तु विषय वस्तु विषय अनुभूति पद्यपंक्तिमा वस्तु विषय सह दर्पेट पवतीन सेने मानव सिंह निर्माण कर අලුත් කාව්‍ය ආකෘති සොයා යෑමසිකල් ඒක නිසා මොහුගේ බොහෝ නිර්මාණ දැන් ඕගොල්ලෝ බලන්නක මේ මේ පද්දපන්ති නික පද්දපන්ති පද පිළිල බලන්නකො පද පිළිල බලන්න පද්දපන්ති පද පිළිල ගත්තොත් व्याकृति स्वयागे अलुत्व्याकृति स्वयागे अभी
සාමාන්‍ය පෙරණි දැන් අපි ගත්තාම කොළඹගේ පළමු කාව්‍ය පරිපූර්ණ නිර්මාණ කරුව ගත්තාම විශේෂයෙන්ම මේ සිව්පද කාව්‍යයක් කෘති නැඹුරුලා නීටි සිව්පද කාව්‍යයක් කෘති නැඹුරුලා නීටි හැබැයි මේ පද්දිපන්තිය ගත්තා අපිට පේනවා කොළඹගේ දෙවන කාව්‍ය පරිපූර්ණ නියෝජනය කරන චන්ද්‍රරත්න මානවසිංහන්ගේ කාව්‍ය පරිපූර්ණ අය මොකද කළ තින්නේ විශේෂ විනාන්දත් මානවසිංහයන් ඉලංකාර්ණාව අලුත් විරිත් අත්හදා බැලීම සිදු කරලා අලුත් විරිත් අත්හදා බැලීම කරලා තියෙනවා දැන් බලන්න මම එකින් එක පිළගස්සගෙන ඉන්න ඔයගොල්ලෝට කරුණු ටිකක් අලුත් විරිත් අත්හදා බැලීමක් කරලා දිනවා කාව්‍ය ආකෘති සොයාගෙන යනවා කාව්‍ය ආකෘති කියලා ගන්න වෙන මේක ඊළඟට අලුත් විරිත් විරිතක් කියලා ගන්න ඔයගොල්ලෝ දන්නවා තාලය අවසන් වශයෙන් තාලයනේ ලෝගුරු මාත්‍රාණීමේ හදාගන්න යම් කිසි තාලයක්. ඒ තාලය නිර්මාණයේ අර්ථය වඩා කුළු ගැනීම තාලයක් වෙන්න ඕනේ. අපි අපිට නිර්මාණයකින් කියන්න හදන අර්ථාන්විත ස්වභාවය අර්ථය ලබා දෙන උත්සාහ කරන අර්ථය නිර්මාණයේ අන්තර්ගත වෙලා තියෙන අර්ථයට හාත්පසින් වෙනස් විරිතක් තියෙන බෑ නිර්මාණයට. එහෙමනම් අසාර්ථක වෙනවා. හොඳ විරිතක් නම් අපි දන්නවා අර්ථය ස්මතු කරන්න. මොකද අපි අහලා තියෙනවා විරිතක් කියලා කියන්නේ අර්ථයට ආවරණයක් කියලා. අර්ථ රසයට ආවරණයක් සපයනවා නිර්මාණික විරිතක්. කියන්නේ අර්ථ රසෙ බබලනවා කියන එක නේද අපි ආවරණ වලින් කරගන්නේ. අලංකාර කරගෙන බබලවා ගැනීමනේ. හරියට අපි ඒක උදාහරණ උපමාවකින් දක්වනවා අපි කියනවා මේ අර්ථ රසෙ බබලවන ආවරණයක් වගේ තමයි විරිත. මම කලින් වල කියලා තියෙන විරිත ගැන විශේෂයෙන්ම අර්ථ රසයේ වඩා කුළු ගැන අර්ථ රසයේ මැවිලා පෙනෙන රූප රාම්බවට පත් කරන චිත්‍ර රූප ධාරණ ස්වභාවයක් ඇති කරනවා ඒ ශබ්ද රසයේ. ශබ්ද රසයේ හත්පසි මිනස්කක් වෙන්න බෑ අර්ථයට එහා. නේද? අපි දැන් නිකන් ගන්නකෝ වැලිතල අතරේ හිමීට බහින නිරන්ජනදී ගීතෙ. ඒක විරිත ගන්නකෝ. අරයි භාවනානුයෝගීව පහන් සිතිවිලි මනසට කුළු ගැන්නේන ස්වභාවයක් නී ගීතයේ තියෙන අන්තර්ගතෙන්නේ බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳ විවරණ මතක් කිරීමක් කරමින් නේද ශ්‍රී මහා බෝධිපයන් පිළිබඳ සී ගන්නකොනේ නිරන්ජනාදීකෙන් සී කරේ හැම එකක්ම බුද්ධ ධර්ම ප්‍රීති ඇති කරමින් ඊතර සැනසීමක් සැනසීමක් ළඟා කරන එකක් නේ එතකොට ඒකෙදි නිර්මාණ කරුවා ඒ සඳහා අවශ්‍ය ඒකට අවශ්‍ය කරන තාලය හදාගෙන තියෙන අර්ථයද ගැලපෙන හැම එකක්ම හිමයි හැම නිර්මාණයක් මේපයි තාලය හදන එකේ විරිත කොට නගන්නේ එහි අන්තර්ගත වෙන රසයට සෝරි අර්ථයට වඩා අර්ථේ වඩා බබලවන ස්වභාවය මේකෙත් අපි ඒක දක්වන මේකෙත් හිමයි නේද අලුත් විරිත අත්ල බැලිම චන්ද්‍රරත් මානුසිංහගේ නිර්මාණ ලපි දැකලා විශේෂයෙන්ම සිව්පද විරිතෙන් ආපු මග වෙනස් මගකට යොමු කිරීමක් කිරීම සඳහා අවශ්‍ය කරන ඉදහසරහු සකසා ගන්න. ඒකෙත් ඔහුගේ දක්ල ලැබෙන ප්‍රධාන ලක්ෂණ. ඒ වගේම හැබැයි ඔහු මේ පොගේ නිර්මාණවල අපි හඳුනා ගන්නවා සමස්තයක් විදිහට සාම්ප්‍රදායික කාව්‍ය ලක්ෂණත් හඳුනා ගන්න. සාම්ප්‍රදායික කාව්‍ය ලක්ෂණත් ඔහුගේ නිර්මාණ තුලින් අපි හඳුනා ගන්න. ඒක අපි බැහැර කරන්නේ සාම්ප්‍රදායික කාව්‍ය ලක්ෂණ. සාම්ප්‍රදායික කාව්‍ය ලක්ෂණ තෝගේ නිර්මාණ තුර අපි යම් මට්ටමකින් හඳුනා ගන්න. ඒ විශේෂයෙන් මේකද අපි හඳුනා ගන්න. එලි සමය, එලි වැට වගේ නිර්මාණ, එලි සමය, එලි වැට වගේ ඒවා ඔහු උත්සාහ කරන තමගේ නිර්මාණ තුර අඳව ගන්න. මේ නිර්මාණය නැති වුණාට ඔහුගේ නිර්මාණ වල ඒ උත්සාහ කරගෙන තියෙනවා වෙන අඳවා ගැනීමක් කරන්න. දැන් මේ පද්දපන්ති ආකෘතික වෙනසක් තියෙනවා කියන එක ඔක හඳුන ගන්න ඕනේ. ආකෘතික වෙනස තියෙනවා කියලා හඳුන ගන්න මේ පද්දපන්ති. හරිද? විනාඩිය දෙන්න මට.
හරි බලන්න දැන් අපි සාකච්ඡා කර කාරණා ටිකට අමතරව අපි ළඟට යනවා තව පියවරකට යනවා අරපදපති අවසන් කර පුළුවන් කියලා විශ්වාස කරන්නේ නමුත් යම් ප්‍රවේශාත්මක ප්‍රවේශයක් කරන් තියෙනවා මෙතන මම පොඩි කාරණා පොඩි ටිකක් කරලා ඔබට අර්ථ සම්බන්ධයෙන් නම් පහක් කියනවා නම් පහක් කියලා මතක් කරාම ඔබට ඔබේ චරිතය මතක් වෙනවා නම් පහක් තිබුණු චරිතයක් නම් පහක් තිබුණු චරිතයක් चरित्रे අපි ගත්තොත් මේක මේ නිර්මාණයේ ඉදිරිපත් කරන විලාසයේ වෙනසක් නිර්මාණ ඉදිරිපත් කරන විලාසයේ වෙනසක් අපි දකිමු මොන වගේ ස්වභාවයෙන් මේ නිර්මාණ ඉදිරිපත් කරන मेन मेहिम विलास සංවාදාත්මක විලාසයෙන් තමයි සංවාදාත්මක විලාසයෙන් තමයි කතාව සංවාදාත්මක විලාසයෙන් සංවාදාත්මක විලාසයෙන් තමයි කතාව විකාශනය කරන්නේ විකාශනය කරන සංවාදාත්මක විලාසයට විකාශනය කිරීම කරා. අනයි මම කියන්නම් මේ ඉහෙලින්ම අපි සකහා කරගත්ත ඔහුගේ චරිතයේ ටග් ගාලා හඳුන ගන්න මතක් වෙන මතක් කර ගන්න අවශ්‍ය නිසාම කෙටි සටහනක් මේ අපිට කතා කරමින් ඉන්නේ. ඔය ඉහෙලින්ම නම් පහක් තිබුණා කියලා සකහන් කළා තියෙන්නේ. ඔබ නම් පහක් තිබුණා. ඔබට නම් පහක් තිබුණා. ඔබට ඕන මතක් කරගන්න මම නම් පහ පළවෙනි නම බවට පත් වෙනේ ඔබට මතක ඇති මේ චන්දරත්න දීස් සූර්යාරච්චි මොහොට්ටි. චන්දරත්න දීස් සූර්යාරච්චි මොහොට්ටි ඒ කියන්නේ පළමු නම ඔහුගේ ඉස්සෙල්ලම ලැබුණ නම චන්ද්‍රරත්න දීස් සූර්යාරච්චි මොහොට්ටි දෙවෙනි නම්බවට පත් වෙන සසුන්ගතුණන් පස්සේ ලැබුණ නම පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න කියලා පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න දෙවෙනි නම තුන්වෙනි නම බවට පත් වුණේ අප උපේදුනාම ශ්‍රී ලංකා දෛත්‍ය මානවසිංහ චන්ද්‍රරත්න ශ්‍රී ලංකා දෛත්‍ය මානවසිංහ චන්ද්‍රරත්න එලාට ආපහු පැවිදි වෙනවා ඔහු පුවක් දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේදාලෝක 30 කියන නමින් මේදාලෝක 30 කියන නමින් ලඩ හේතු හතරවෙනි නම පැවිදි නම පස්වෙනි නම බවට පත් වෙන ඔහුගේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියන නම තුන නම් පහක් තිබුණා ඔබුවක් දණ්ඩාවේ බක් දණ්ඩාව කියලා කියන්නේ ගිරුවාපත්තියේ මාතර මිසෝරි හම්බන්තොට ගිරුවාපත්තියේ ගමක් ඔබුවක් දණ්ඩාව කියලා නම තුර ඊළඟ අපි ගත්තොත් ඒක ගීතාත්ම භාෂා විලාසයක් කියලා කෙනෙක් සමස්ත නිර්මාණ ප්‍රවේශය සමස්තය ඔහු හඳුනා ගන්න සමස්ත ප්‍රවේශය තමයි ගීතාත්මක භාෂාවක් තමයි නිර්මාණට අරගෙන තියෙන්නේ සමහර කවි ඇත්තරම කවිමනේ පද්දේ පන්ති පද්දේමනේ ළමොත් ඔහුගේ ඔහුගේ ඔහු ඔහුගේ ගීත නිර්මාණ සෝරි ඔහුගේ කාව්‍ය නිර්මාණ ගීතාත්මක භාෂා විලාසිත රචනා කළේ ගීත රසයක් ඇති කරන භාෂා විලාසයක් ඔය වැලි තල අතර මහබෝවන්නම ගීතෙම ගන්නකො වැලි තල අතරේ එමෙහෙට බසින නිරන්තර දීකේ ගීත ඊළඟට ගත්තාම සමකාලීන සමාජ තත්ත්වයේ හාස්‍ය ලක් කරන මේ නිර්මාණයේ මේ වෙලෙ සමාජයේ දුර්ලභ හාස්‍ය ලක් කරන දුර්ලභතාවට හිනා වෙනවා මේ නිර්මාණය ඉස්සර කරන්නේ ඒක ඊළඟට ගත්තාම අපි දෙවෙනි කවි පරිපූර්ණ නියෝජනය කරගෙන කියලා අපි සටහන් කරලා තියෙනවා දෙවෙනි කවි පරිපූර්ණ නියෝජනය කියන්නේ අපි දෙවෙනි කවි පරිපූර්ණ නිර්මාණ කරපු එකක් නාගරික ක්‍රම වෙනම ඊළඟට ගත්තාම අලුත් කාව්‍ය ආකෘති සොයා ගියපු කෙනෙක් නව කාව්‍ය ආකෘති සොයා ගියපු කෙනෙක් කො අපි නිර්මාණයත් අපි ඒක දකිනවා කාව්‍ය ආකෘතිය කාව්‍ය ආකෘති විවිධයිනේ දෙපද තියෙනවා සිව්පද තියෙනවා නේද සඳැස් තියෙනවා නිසැදැස් තියෙනවා ගීතේනවා සිරෝ තියෙනවා මේවා මේ වෙන්නේ අලුත් අලුත් ප්‍රවේශක කීපය නව කාව්‍යයක් ගන්න.
අලුත් විරිත්තක් කියලා බැලුවා. විරිත් කියලා කියන්නේ තාලෙන්නේ අර්ථය පුළු ගැනීම අර්ථاسي වැඩි කරන තාලෙක විරිත් කියලා. එතන මේ විරිත් අත්තරා බැලීමක් කරේ වගේ සාම්ප්‍රදාය කාව්‍ය ලක්ෂණ. මොකද ඔහු සංස්කෘත කාව්‍ය කියන විශේෂ අවධානයක් යොමු කර කෙනෙක්. ඒ නිසාම ඔහු සාම්ප්‍රදාය කාව්‍ය ලක්ෂණ ඔහුගේ නිර්මාණවල දක්න ලැබෙනවා. විශේෂ ඒවා සාම්ප්‍රදාය කාව්‍ය ලක්ෂණ කියලා විශේෂයෙන් මතක් කරේ මේ එලිසමේ. එලිසමේ වගේ ඒවා. එලිසමේ වගේ ඒවා සාම්ප්‍රදාය කාව්‍ය ලක්ෂණ කියලා අදහස් කරේ ඒ සමය එලිවට කියන එක. එලිවට එලිසමේ කියන වගේ දේවල් ඔව් එතන විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම නිර්මාණ ඉදපත් කරන විලාසය. නිර්මාණ ඉදපත් කරන විලාසය අපි හඳුනා ගන්නවා. වෙනසක් ගීතාත්ම සම්බය. ඊට අපිට එක කරුණක් අතහැරලා දෙනවා. ඒ තමයි තේමාව. මේ නිර්මාණයේ තේමාව. මොකද තේමාව වඩපත් කරලා දෙනවා කියලා මම කිව්වේ ඇතෙක් සහ ඇත් මවක සහ ඇත් පැටවක අතර ඇත් මවක සහ ඇතින්නක් සහ ඇත් පැටවක අතර පවතින සෙනෙහස. ඇත් මවක සහ ඇත්ෙක් සහ ඇත්ෙක් සහ පැටියෙක් අතර පවතින සෙනෙහස. ඇත් පැටියෙක් අතර පවතින සෙනෙහස තමයි මේකේ තියෙන්නේ. මේකදී අපි හඳුනා ගන්නවා අලුත්ම කාව්‍යයක් කියලා. විශේෂයෙන්ම සංවාදාත්මක විලාසයෙන් තමයි නිර්මාණ ඉස්සරහට අරගෙන යන්නේ. මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නක වට කරලා ඇඟපත තැල්ලා රිදෙනවා ඇදිනේ කොච්චර ගැහුවද බැඳ දමලා පුතා අර සංවාදය. දැන් මේකත් දැන් ගීත ස්වභාවයක් ගන්නවා. අර මේ අපෝට මතක් වෙද්දි ගීතයක් අර පුතා දන්නේ නේ හඳ ඇති කාලෙට නේ මොකද මට ගීත මතක් වෙන්නේ මේ වෙලාව මොනවද අම්මේ අකුරු જાතියක් මල් පෙතිවල කවුදෝ ලියලා වගේ ගීතයක් නේද? නේද? ඒ වගේනේ. මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නේ කොට කරලා ඇඟපත දැල්ලා රිදෙනවා ඇතිනේ කොච්චර ගැහුවද බෙද දමන. දෙපා සතාගේ ළඟ කා බීගෙන සිටියම ගතිගුණ විනාශ වෙලා මාමල කොහොමයි උන්ගේ බහටම හැරෙනව නෑ කමත හැරලා. සමාජ ස්වභාවය ඉවරණ කර අපිට මේක වෙලාවට නෙමෙයි මේක සම්පූර්ණව අදහස් එක්ක තුර කරා. මම මේ කීටි අදහස් ටිකට සම්බන්ධ කරලා දුන්නේ මේක අපි අවධානය යොමු කරන කාරණා ටික මූලික ප්‍රවේශය. මේ ප්‍රවේශගත කරුණු ටික ඔයගොල්ලන්ට ලිව්වේ නැතේ කියලා ගැටලුවකුත් නෙවෙයි. මම නිබන්ධනයේ එකතු කරනවා. දැන් නිබන්ධනයේ ඔය ටික එකතු කරනවා සම්පූර්ණ නිබන්ධනයේ සක්සලිව කරලා නැහැ. ඒකයි මම මේ නිබන්ධන ඔයගොල්ලන්ට ඉදිරිපත් නොකළේ. සම්පූර්ණ නිබන්ධනයේ දුන්නේ නැත්තේ ඒකයි. මම නැත්තම් ඒක මම අපේ ගෲප් එකට එකතු කරනවා. අත්‍යාලගත සම්බන්ධයෙන් මේ අර සාමාන්‍ය ආකෘතිය තමයි. නමුත් අවශ්‍ය කරන කාරණා ටිකක් ඉතුරු කරන්න බැරි වුණා. ඒක නිසා මම එකතු කරේ නැහැ මේකේ මේ නිබන්ධනයට අවශ්‍ය ටිකතුව නිසා. මේක මම දැම්මේ නැහැ ගෲප් එකට. මම මේක ඉස්සරහට ගෲප් එකට එකතු කරනවා. කවි හැම ලියන්න දෙතිය කියලා මේ ටික ඔක්කොම පාඩම් කර ගන්න අවශ්‍ය නැහැ. අපි අත්‍යවශ්‍ය කියලා හිතන ප්‍රශ්න වලට එන්නෝය කියලා හිතන පොඩ්ඩක් ටික විතරක් ඉස්සෙන් තියලා තියෙනවා. අපි ඉදිරියේදී ටික පාඩම් කරලා ලියමු. හරිද? ටික පාඩම් කරලා ලියමු. මේ ටික නම් මේ මිස්තර් දෙන්න ටික නම් පාඩම් කරලා ලියන්න ඕන. මොකද ඒ ටික මේ අපි මේ વિચાર ලියන්න එහෙම ඕනේ නෝ. මේක එමෙතු මුළු පද්දෙ පද්දෙන් පාඩම් කරගන්න බෑ. ඒක ප්‍රායෝගිකත් ඇති නිසා. හරිද? හරි. දැන් මම පොඩි වෙලාවක් කරා මම මේක අවසන් කරනවා. ප්‍රවේශය අරගෙන දැන් මේ අපේ සහෘද අපේ අවධානයට යොමු කරනවා ඇත් පැටියලවා සමාජයේ තිබෙන යම් කිසි අසාධාරණ ස්වභාවයක්. සමාජ අසාධාරණය පාඨකයාට යොමු කරනවා ඇත් පැටියලවා. තේමාව ඔබට මතකෙද නේද? ඇත් ඇතින්නක සහ මේ පැටවක අතර ඇති සෙනෙහස දෙමේ ස්වභාවය. ඊළඟට අපි මේ මම කතා කරන අවසර කාරණාව වෙන පුළුවන් මේක. ඒ තමයි සමාජ අසාධාරණයක්. අසාධාරණ. අපි කියනවා මේ අසාධාරණය අසාධාරණයක් කියලා. අසාධාරණ. ඉනිබන්දව අවදාහ පාඨක අපි අවධානය කරන අසාධාරණයක්. මේ අසාධාරණය මේ වැඩි. නේද? ඇත් පැටියලවා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඇත් පැටියලවා ඉදිරිපත් කරන අසාධාරණයක්. සාමාන්‍ය අසාධාරණයක්. සමාජයේ සාධාරණ නෙමෙයි. සමාජයේ පවතින යම්කිසි අසාධාරණ ස්වභාවයක්.
असाधारण स्वभाव दर्वेट तेरने दर्वेट तेरने दर्वट तेर दर्वट तेरन असाधारण मुखदे दाने अन्न उत्तर दिन के बार पत्व एक बार पतल बीर एक बेरा दी दर्वकु लोकय दिस बलन आकार दर्वकु लोकय दिस बलन आकार मेके निर्माण दर्वके प्रवेश दर्वा लोके दिस बलन स्वभाव दर्वट को विशेष भाव लोके कुड़ादर्वेकु लोके दिश बलनाकारितमाय निर्माण कारण तो मेके अभी गातोत्ते हेम मे मुखदेकिवरणीय मिनिस दुर्वलता मिनिस दुर्वलता मिनिस दुर्वलता बेन्ना मुकदमी मगोत्री कथा करना समाज विवरण करना मुखदे समाज विवरण मिनिस दुर्वलता बेन्ना एक वस्तु विषय करेंगे प्रज्ञा निर्माण प्रवेश निर्माण मिनी आनंद प्रज्ञा संवादात्मक स्वभाव रसगा बहुदान अवसंकर अवसान क्रम योजना Bye, sir.